ආයිබෝවන් ඔන්න සුන්දර මහනුවර ඓතිහාසික වටිනාකමක් තියෙන සුවිශේෂී තැනකටයි අපි අද ඇවිත් ඉන්නේ මහනුවර උඩපේරාදීනිය පාරේ ඉඳලා දොඩංවෙල හන්දියෙන් හැරිලා ජෝර්ජී ද සිල්වා මාවතේ දිගටම ආවොත් මෙතෙන්ට එන්න පුළුවන් මේ පැත්තට කියන්නේ අනිවත්ත කියලා ඔව් හරියටම කිව්වොත් අපි දැන් ඇවිත් ඉන්නේ ඓතිහාසික අනිවත්තේ බිංගේ ඇතුළට උඩරට දුම්රිය මාර්ගයෙන් එනකොට බිංග ඇතුළෙන් එන්න බොහොමයක් අවස්ථා අපිට ලැබෙනවා ඒත් මහපාරින් එද්දී එහෙම අත්දැකීම් ලැබෙනවා අඩුයි හැබැයි මහනුවර මහමාර්ගවලත් ඒ වගේ ඓතිහාසික බිංග කීපයක් තියෙනවා ඒ බිංග අතරින් මහනුවර තියෙන දිගම බිංගේ තමයි මේ අනිවත්ත බිංගේ දොඩන්වෙල හන්දියෙන් ඉදිරියට එන විට දැක ගන්නට ලැබෙන නිසා ඇතමුන් මේ බිංගේ දොඩම්බල බිංගේ කියලාත් හඳුන්වනවා මේ බිංගේ වටිනාකම වැඩි වෙන්නේ ඒකට තියෙන ඓතිහාසික වටිනාකම හින්දායි බිංගේ ඇතුලෙන් දිනපතා එහෙමේ ගියත් ඒ යනේන උදවිය පවා මේ අනිවත්ත බිංගේ ඓතිහාසික වටිනාකම දන්නවද කියන එක සැකයක් අන්න ඒ නිසා තමයි අනිවත්ත බිංගේ ගැන හොයන්න අපිත් හිතුවේ ඒ ඓතිහාසික වටිනාකම ගැන තොරතුරු බෙදා හදාගන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණේ ජේෂ්ඨතම මාධ්‍යවේදියෙක් වෙන සිරිල් විමල සුරේන්ද්‍ර මහතායි. අනිවත්ත කියන්නේ තේවත්ත. ඒ තේවත්ත අයිති බ්‍රිතාන්‍ය ජාතික නෝන කෙනෙක්. ඒ නෝනගේ නම ඇනි. ඒ නිසා ඒ නෝනම ඒ වත්ත පෞද්ගලික අංශයට ගියාට පස්සේ ඒක අනිවත්ත නමින් හැඳින්වුණා. බ්‍රිතාන්‍යයන් මහනුවර අල්ලගත්තට පස්සේ ඔවුන්ට ඔවුන්ගේ ගමන් බිමන් කොළඹ දක්වා යාමටත් ඊළඟට ඔවුන්ගේ හමුදාවල් යුද හමුදාවේ හාමිහා ගෙනියාමට සඳහා පහසු වට සමයි මේ උඹ හදා තියෙනවා කියලා ඉතිහාසය සඳහා පාරම්පරික කතාවල එන්නේ මහනුවර නගරයේ සිට කුරුණෑගලද සිට ගමන් කිරීම සඳහා ඒ පහසුව පිණිස මේ උමග හදලා පරණ මහවැලි ගංගිවලට ඇවිල්ලා පරණ කුරුණෑගල පාරට යා කරලා තියෙන්නේ ඒ කාලේ කටුගස්තර ගමන් කරේ කටුගස්තරට ගමන් කරේ නැතුව මේ අනිවත්ත ප්‍රදේශයෙන් ගිහිල්ලා මහවැලි ගඟෙන් බෝට්ටු මගින් එගොඩ වෙලා කුරුණෑගල දක්වා ගමන් කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙම බිංගය ඉදිකිරීමේදී ඔවුන්ගේ වහල් සේවය සඳහා යොදාගත් පිරිසක් අප්‍රිකාවේ සිට මෙරටට ගෙන්වා ගත් බවට ජනප්‍රවාද තිබෙනවා. එම වහල් සේවකයන් පසු කලකෙදී මහවැලි නදිය හරහා වැටී තිබූ ගොහාගොඩ ගම්මානේ පදිංචි කරවා ඇති බවත් ඒ ජනප්‍රවාදවල සඳහන් වෙනවා. අන්න ඒ විදියට බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉදි කළ මේ බිංගය පසු කලකදී වැසී යන්නේ පස් කඳු කඩා වැටීමකින් ඒ අවහිර වීම හින්දායි. දශක ගණනාවක් වැසී තිබූ මේ ඓතිහාසික බිංගය නැවත පිළිසකර කොට ජනතාවට වගේම කුඩා මෝටර් රථවලටත් ගමන් කළ හැකි පරිදි විවෘත කරන්නේ 1950 වසරේදී. ඒ ඓතිහාසික මොහොතේ ඉදි කළ මේ සමරු ඵලකය ඒ සඳහා දායක වූවන් පිළිබඳ විස්තර සපයනවා. ඒ පසුකලෙක මාර්ග පද්ධති දියුණු වීමත් සමග බිංග මුමග අස්සෙන් ගමන් කිරීම නැවතුණා. පස්සේ කාලයක් මෙහෙම තිබුණා මහනුවර මහනගර සභාවේ දක්ෂ ඉංජිනේරු මහත්තයෙකු ජී.සී. පොන්සේකා මහත්තය මේක ප්‍රතිසංස්කරණය කළා. මුමග යථාතත්වයට පත් කරලා පස්සේ බහුතර ජනතාවගේ ගමන් පහසු ඇති වුණා. දැන් මුලදී මිනිසුන්ට පමණක් පුද්ගලයන්ට පමණක් සීමා වෙලා තිබිලා පසුව වාහන එහා මෙහා යාම සඳහා මේ උමං මාර්ගය විවෘත කරලා තිබුණා. ඒක දැන් දහස් ගණන් දවසකට වාහන ගමනාගමන මේ මගින් සිදුවෙනවා. ස්වභාවිකව පිහිටි කළුගල් පර්වතයක් කඩලා සකස් කොට තිබෙන මේ බිංගය ඒ ප්‍රතිසංස්කරණවලදී අවශ්‍ය පරිදි තැන් තැන්වල කොන්ක්‍රීට් යොදා
නැවත කඩා නොවැටෙන ලෙස සකස් කිරීමට ඒ පිරිස කටයුතු යොදලා තියෙනවා. බිංගේ ඇතුළින් යන වාහන සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා ගල් හා පස් කඩා නොවැටෙන පරිදි ඉහළ කොටස සම්පූර්ණයෙන්ම සිමෙන්ති සහ කොන්ක්‍රීට් කිරීමටත් එහිදී පියවර අරගෙන මේ බිංගේ සෑදීමට මූලිකත්වයේ ගත් නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ ෆොන්සේකා මහතා එක්සත් රාජධානියේ සංචාරයකට ගොස් සිටියදී රියානතුරකින් මිය ගිය බවත් ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙනවා. මේ බිංගේ ප්‍රතිසංස්කරණය කිරීමේදී ෆොන්සේකා මහතා 5 ටොන් ගණනක් සහ විශාල ගල් ප්‍රමාණයක් ඉවත්කොට ඉතාම උසස් ප්‍රමිතියෙන් මේ බිංගේ නිමවන්නට කටයුතු යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ බිංගෙන් මෝටර් කාර් වර්ගවලට අයත් වාහන දෙකකට පහසුවෙන් මාරු වෙන්න හැකියාව ලැබෙනවා. හයිරූෆ් ෆෑන් එකකට වුණත් යන්න පුළුවන් උසක් තිබ්බත් බිංගේ ආරක්ෂාව උදෙසා බර වාහනවලට ගමන් කිරීමට ඉඩ නොදී ඉන්න බලධාරීන් තීරණය කරලා තියෙනවා. කොහොම වුණත් මීට වසර ගණනකට පෙර ඉදිකොට පසුව 1950 දශකයේදී ප්‍රතිසංස්කරණය කළ මේ බිංගය නිසා අද මහනුවර වාහන තදබදය අවම කිරීමට විශාල පහසුවක්. කාර්යබහුල වේලාවල්වල ඇතිවන රථවාහන තදබදයෙන් මිදී මහනුවර නගරයේ මගහැර යාමට මේ බිංගය හරහා ගමන් කිරීමට වැඩි දිනෙක පුරුදු වී ඉන්නවා. මේ බිංගෙන් ගමන් කර මහයියාව කටුගස්තොට සහ පේරාදෙණිය ආශ්‍රිත ප්‍රදේශ රැසකටම ගමන් කිරීමට හැකි නිසා සියවස් ගණනක් පැරණි වුණත් මේ බිංගේ වටිනාකම දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.